ඇත්තටම මොකද්ද මේ ඒරියා 51 කියන්නේ? ලෝකේ පුරා ඉන්න ගොඩක් අයට මේ ගැන කුතුහලයක් තියෙනවා. ඒ නිසාම මේ ගැන තොරතුරු හොයන්න ගොඩාක් අය පෙළඹෙනවා. ඉතින් අද අපි කතා කරන්නේ හැමෝටම අභිරහසක් වෙලා තියෙන ඒරියා 51 ගැන. ඔයා කවදාවත් අහපු නැති තොරතුරු ටික. වීඩියෝ එකට යන්න කලින් අපිව subscribe කරපු නැති යාළුවෝ subscribe කරලා ඉන්නකෝ. लोके बलवतागे रहस्य रागिन अभिरहस स्थाने तमाय एरिया पनासिक कियला कियान्ने मे एरिया पनासिक गन एक एक के नाट विविध मत तियनवा एक इट्टु जीवत्तेन मिनिसु देक्काई कियन देवल एके वेड करपु अय देक्का कियन देवल वगे गोडाक देवल मे संबंधव तियनवा मे एरिया पनासिक कियान्ने अमेरिकावे नेवाडा प्रांते तियन 1955 දී ගොඩනගපු ගුවන් හමුදා කඳවුරක්. මේක ඇමරිකාවේ රහස් කඳවුරක් විදිහට තමයි තියෙන්නේ. අඩුමතරමේ මේ ඒරියා එකට උඩින් ගුවන් යානයකටවත් පියාසර කරන්න බෑ. ඒ තරම්ම රහසිගත සහ ආරක්ෂිත ස්ථානයක්. මේකට සේවකයෝ බඳව ගන්න එක, විද්‍යාඥයෝ බඳව ගන්න එක බොහෝම පරිස්සමටලු සිද්ධ කරන්නේ. සෑහෙන කාලයක් රහස්‍යභාවයේ උපරිමයෙන් රැකගෙන ආපු ඇමරිකාවේ තියෙන අති ප්‍රබල උත්සුපීමේ සහ අවිනිපදවීමේ ස්ථානයක් විදිහට ඒරියා 51 හඳුන්වන්න පුළුවන්. මේකේ තියෙන රහස්‍ය බව නිසාම ලෝක ජනතාව විශ්වාස කරනවා පිටසක්වල ගණදෙනු මෙතන සිද්ධ වෙනවා කියලා. මේ ඒරියා 51යි ඇමරිකානු රජයයි අතර මොන වගේ සම්බන්ධයක්ද තියෙන්නේ? ඇමරිකානු රජයේ පූර්ණ අධීක්ෂණයේ යටතේ 1955 ඉඳලා පවත්වගෙන ආපු මේ ස්ථානය අදටත් ලෝකයට නිරාවරණය වෙලා නැහැ. මේක හැදුවා කියන්නේ සෝවියට් සමූහාණ්ඩුවයි ඇමරිකාවයි අතර තිබ්බ සීතල යුද්ධ කාලෙදී එයාක්‍රාෆ්ට් අත්අදා බලන්නයි පරීක්ෂණ පවත්වන්නයිලු. හැබැයි ඇමරිකාව කොහෙත්ම පිළිගන්න සූදානම් වුණේ නැහැ තමන්ගේ රටේ මේ වගේ තැනක් තියෙනවා කියලා. 2013 අවුරුද්ද තමයි මෙයාලා නිල වශයෙන් මේ දේ ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. මේ සම්බන්ධව කතා කරපු පළවෙනි ජනාධිපතිවරයා තමයි බරක් ඔබාමා කියන්නේ. ඒ විතරක් නෙවෙයි ඒරියා 51 වලින් කරපු රහසිගත මෙහෙයුම් වාර්තා කීපයකුත් සාමාන්‍ය ජනතාවට බලාගන්න මාධ්‍යයට මුදා හැරලා තියෙනවා මේ කාලේ. කොහොම වුණත් ලෝක බලවතා ලෝකෙන් හංගන රහස් අදටත් සාර්ථකව කරගෙන යන තැනක් තමයි ඒරියා 51 කියන්නේ. ඔයා අහලා තියෙනවද මේකේ මුල්ම ව්‍යාපෘතිය ගැන? 1955 පටන්ගත්තු ඒරියා 51ේ මුල්ම ව්‍යාපෘතිය වෙලා තියෙන්නේ රේඩාර් වලට අහු නොවන විදිහේ ගුවන් යානාවක් හදන එක. ඒකේ අවශ්‍යතාවය තමයි රුසියාවේ ඔත්තු බලන එක. ඒ අනුව U2 කියලා යානයක් නිෂ්පාදනය කරලා තියෙනවා. හැබැයි ඒ කාලේ තිබ්බ තාක්ෂණයත් එක්ක රේඩාර් වලට අහු නොවන යානාවක් හදාගන්න එක අමාරු වුණ නිසා රේඩාර් වලට ඉහළින් ගමන් කරන යානයක් තමයි හදන්න පුළුවන් වෙලා තියෙන්නේ. මේ යානයට අඩි 72000ක් උඩින් පියාසර කරන්න පුළුවන්. හැබැයි 1960 වෙනකොට මේ යානයට රුසියාවෙන් මිසයිල් ප්‍රහාරයක් එල්ල වුණා. කොහොම වුණත් ඇමරිකාව මේවටත් සූදානමින් තමයි හිටියේ. ඒකෙන් පස්සේ එයාලා මේ යානාව වැඩි දියුණු කළා. යානා කිහිපයක්ම නිෂ්පාදනය කළා තියෙනවා. ඇමරිකාවට ඕනේ උනේ ලෝක යුද්ධවලට අවශ්‍ය වෙන රහසිගත පරීක්ෂණ කරන්න වගේම අවිනිෂ්පාදනය කරන්න. ගුවන් යානා අත්හදා බැලීම් වලට අවශ්‍ය අවකාශය ඒරියා 51 තුල තියෙන නිසා වගේම මෙහි නිෂ්පාදනය කරපු යානා සියල්ලක්ම ඔත්තු බැලීම් වලට හදපු නිසා මේ ඒරියා 51ට උඩින් කිසිම ගුවන් යානයකට පියාසර කරන්න අවසර නැහැ. අන්තර්ජාලයේ තියෙනවා මේ ස්ථානයේ උපකරණයක් සවිගල්ලා තියෙනවලු ලෝකේම කාලගුණේ වෙනස් කරන්න පුළුවන් විදිහේ. මේ රහසගෙන එළියට ආවේ ඒරියා 51ේ වැඩ කරලා දැන් විශ්‍රාම සුවයෙන් ඉන්න පුද්ගලයෙක්ගෙන්. මේකට කියන්නේ හාබි කියලා. මේ හාබියකට රේඩියෝ තරංග සම්නිවේදනය කිරීමේ හැකියාවක් තියෙනවලු. කලින් කිව්වා වගේම ලෝකෙට විෂ රසායන ද්‍රව්‍ය සැදීම
රුසියාව සමග යුද්ධවලට අවශ්‍ය අවි ආයුධ නිෂ්පාදනය කිරීම ගොඩාක්ම සිද්ධ වෙන්නේ මේ ඒරියා එක ඇතුලේ. ඒ විතරක් නෙවෙයි ලෝකෙටම ත්‍රස්තවාදයක් වෙලා හිටපු බින් ලාඩන්ව මරන්න රේඩාර් වලට අහුන වෙන ආකාරයට ගිය යානයක් මේ ඒරියා 51 ඇතුලේ තමයි හදලා තියෙන්නේ. මේ ඒරියා 51යි පිටසක්වල ජීවීනුයි අතර සම්බන්ධයක් තියෙනවද? මේ ස්ථානයේ තියෙන රහස්‍යභාවය නිසාම මිනිස්සු හිතන්න ගත්තා මේක ඇතුලේ පිටසක්වල සම්බන්ධකම් තියෙනවා කියලා. මේ යුද උපකරණ හදන තාක්ෂණය අනිකුත් සහයවල් පිටසක්වල ජීවීන්ගෙන් ලැබෙනවා කියලා තමයි මිනිස්සු හිතන්නේ. ඒ විතරක් නෙවෙයි විවිධ ව්‍යාපෘති වලට අවශ්‍ය වෙන යානා අමුද්‍රව්‍ය ඒරියා 51 ඇතුළට ගෙනාපු විදිහ සාමාන්‍ය ජනතාවට වරින් වර දකින්න ලැබුණු නිසා එයාලා විශ්වාස කළා මේ ඒරියා එක ඇතුලේ පිටසක්වල සම්බන්ධයක් අනිවාර්යයෙන්ම තියෙනවා කියලා. ඇමරිකානු විශ්ලේෂකයනුත් කියනවා මේ ඒරියා 51 ට අනිවාර්යයෙන්ම පිටසක්වල සහය ලැබෙනවමයි කියලා. ඒ විතරක් නෙවෙයි මේක ඇතුලේ පිටසක්වල යානා පිටසක්වල ජීවීන් දැක්කයි කියන පිරිසත් අවට ඕන තරම් ජීවත් වෙනවා. ඇත්තටම මේ වෙනකොට ඒරියා 51 ගේ තත්ත්වය මොන වගේ ඇතිද? එක එක ව්‍යාපෘති වලට අවශ්‍ය වෙන විදිහට මේ ඒරියා එක මේ වෙනකොට ගොඩාක් විශාල කරලා තියෙනවා. ඒ වගේම 1500කට වැඩි පිරිසක් මේකේ සේවය කරනවා. 1960 ගණන් වල කරපු ප්‍රොජෙක්ට් පවා එළියට දැම්මේ 2013 අවුරුද්ද නිසා මේ වෙනකොට ඇත්තටම සිද්ධ වෙන දේවල් දැනගන්න නම් අපිට තව කාලයක් බලන් ඉන්න සිද්ධ වෙයි. ඉතින් මේ වගේ රසබර ටොපික් එකක් අරගෙන අපි ආයෙනකන් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා යන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ දේවල් වලට ආස කරන යාළුවන්ට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න වගේම ලයික් එකකුත් දාගෙන යන්න.